අපේ රට ගැන අපි කතා කරනකොට දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රටේ අපි යම් කාල සීමාවක් ඉතාම වේගෙන් ගොඩනැගෙමින් ඉන්නවා. යම් කාලවකවානුවලදී නැවතීමේ ලකුණු තිබෙනවා. ඊට පස්සේ එතනින් එහාට යන්නේ නැති සලකුණු තියෙනවා. හැබැයි ඒ ඒ කාලවකවානුවලදී මේ ලංකාවේ මේ ඉදිරිය පිළිබඳව විවිධ අවස්ථාවන්වලදී කතාබහට ලක් වෙනවා. දැන් අද මේ තෝරගත්ත කෘතිය අපිට විශේෂ වන්නේ සිම්පල් ප්ලෑන් ෆෝ ශ්‍රී ලංකා. දැන් මෙතනදී අපිට කතා කරන්නට පුළුවන් විශේෂයෙන්ම ආර්ථික සැලැස්ම. ආර්ථික සැලැස්ම පිළිබඳව ඇත්තටම අපි දැනගත යුතුද? එහෙම නැත්නම් මේ ගැන අපිට අවබෝධයක් ලබා ගැනීම තුළ ඇතිවන වාසිය මොකක්ද? දැන් මේ වගේ කාරණා මට හිතෙනවා ජනතාවක් විදියට අපි දැන් අවදියෙන් සිටිය යුතු කාලයකට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා සිම්පල් ප්ලෑන් ෆෝ ශ්‍රී ලංකා කියන මේ කෘතිය පිළිබඳව අද දවසේදී කතා කරන්නට හිතුවා. ආරාධනා කළා අපි මේ ගැන කතා කරන්නට මූල්‍ය සහ ආර්ථික විශ්ලේෂක වරුණ එස් සිංගප්පුලි මහතා. ඔහු තමයි මේ කෘතිය නිර්මාණය කරන්නේ ආයුබෝවන්කොට. හොඳයි වරුණ මහත්මයා, මම දැනගන්න කැමති මුලින්ම දැන් අපි දන්නවා මේ විවිධ සැලැස්මවල් හදනවා රටේ විවිධ කාලවකවානුවලදී. රජයක් ආවහම ඊට පස්සේ රජය පත් වෙන්න ඉන්නකොට මෙන්න අපේ සැලැස්ම මේකයි කියනවා. දැන් මේ ආර්ථික සැලැස්මක් කියලා කියන්නේ මේ පොතේ ඔබ මේ අපිට දක්වලා දෙන ආර්ථික සැලැස්මක්, මේක කොහොමද විශේෂත්වයක් වෙන්නේ? මේක කොහොමද අනිත් සැලැස්ම් වලට වඩා වෙනස් වෙන්නේ? ඔව්, දැන් මෙතෙන්දි මම මුලින් කියන්න ගොඩක් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි මේ හැම කෙනෙක්ගේම ආදායම් අඩුවීම. දැන් අපි අනිත් ප්‍රශ්න ගත්තොත් මේ ණය බර වෙන්න පුළුවන්, දූෂණය වෙන්න පුළුවන්, මද්‍රව්‍ය වෙන්න පුළුවන්, ජාතිවාදී වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම මූලික වෙන්නේ හැම කෙනෙක්ගේම ආදායම් අඩුවීම කියන එක තමයි මම මෙතනින් කියන්න උත්සාහ කරන්නේ. එතකොට මේ පොතෙන් කියන්නේ ඊළඟ අවුරුදු 5ේදී බොහොම ප්‍රායෝගිකව මේ ආදායම් හැම කෙනෙක්ගේම ආදායම් වැඩි වෙන සැලසුමක්. ඉතින් ඒ සඳහා සාධක කීපයක් ගොඩක් ප්‍රයෝජනෙට ගන්න ඕන කියන එක තමයි මෙතන කියන්නේ. එකක් තමයි දැන් මේ චීනයේ තියෙන මේ සේදමාවත් සංකල්පය. දැන් ශ්‍රී ලංකාව ඒකේ කොටසක්. ඉතින් මේ හින්දා චීනය ගොඩාක් ලොකු උනන්දුවක් දක්වනවා ශ්‍රී ලංකාව කෙරෙහි. මේ අපි පහුගිය අවුරුදු ගණනාවෙම දැකලා තියෙනවා. ඉතින් චීනය කියන්නේ ලෝකේ ඉන්න දෙවෙනි ආර්ථික බලවතා. ඉතින් දෙවෙනි ආර්ථික බලවතා යම් කිසි තැනකට උනන්දුවක් තියෙනවද? ලෝකයේ පළමු ආර්ථික බලවතා වන ඇමරිකාවටත් එතන උනන්දුවක් තියෙනවා, විශේෂයෙන්ම මේ මෑත අවුරුදු කීපය තුලදී. ඉතින් මේ ලෝක බලවතුන් ආර්ථික බලවතුන්ගේ මේ ලොකු උනන්දුව අපි හරියට ප්‍රයෝජනයට අරගෙන නැහැ තාම. ඒක එක ලොකු සාධකයක්. අනිත් සාධකයේ තමයි මේ පහුගිය අවුරුදු දෙක ඇතුළත විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ චීනය සහ ඇමරිකාව අතර තියෙන වෙළඳාම්බුදය, ට්‍රේඩ් වෝ කියන එක. දැන් ඇමරිකාව ගොඩක් දැන් උත්සාහ කරන්නේ චීනය මත තියෙන රඳා පැවතීම අඩු කරගන්න. කියන්නේ චීනයෙන් ආනයනය නොකර වෙන රටවලින් ආනයනය කරන්න ඔවුන් දැන් පෙළඹිලා තියෙනවා පහුගිය අවුරුදු දෙක ඇතුළත. ඉතින් ඒ නිසා ඔය වියට්නාමය, ඉන්දුනීෂියා, මැලේසියා වගේ රටවල් ගොඩක් ප්‍රයෝජනට අරන් තියෙනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් දැන් වැඩියෙන් අපනයනය කරන ඇමරිකාවට. ඒක තව එක විශේෂ ගෝලීය ප්‍රවණතාවයක් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සාධක ප්‍රයෝජනයට අපිටත් යම් අවස්ථාවක් තියෙනවා අපි හරියට සැලැස්මක් ඇතුව වැඩ කරොත්. ඔව්. මේ මෙන්න මේ ගෝලීය ප්‍රවණතා සහ සාධක ප්‍රයෝජනයට අරගෙන ඊළඟ අවුරුදු 5 ඇතුළත ලංකාවේ ආදායම් ශීඝ්‍රයෙන් වැඩි කරගන්න සැලැස්මක් තමයි මෙතෙන්දි කියවෙන්නේ. දැන් මම ඇහුවොත් එහෙම වර්ණ මහත්මයා, මේ අපි තාම හරියට මේ ගෝලීයකරණය කියලා කියන්නේ මොකක්ද කියන එකවත් අවබෝධයට අරගෙන නැහැයි කියලා. ඔව්, ඒක එහෙම කියන්න පුළුවන්. දැන් මේක මම තව පොඩ්ඩක් ඉස්සරහට විස්තර කරොත් මේ කියලා තියෙන දේ, දැන් අපි දැන් ශ්‍රී ලංකාව පුද්ගලයෙක් කියලා මොහොතකට හිතුවොත් මේ පුද්ගලයාගේ ගෝලීය ආර්ථිකයේ රැකියාව තමයි මැද පෙරදිග ගෘහ සේවිකාව. මොකද ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමයක් ඩොලර් බිලියන් 7ක් අවුරුද්දකට ලැබෙන්නේ මේ මැද පෙරදිග ශ්‍රමිකයින්ගෙන්. ඉතින් යම්කිසි කෙනෙක්ගේ රැකියාව අඩුයි කියලා හිතනවා නම් එයා කරන්න හදන්නේ හැම වෙලෙම ඊට වඩා උසස් රැකියාව ගන්න. ඉතින් ශ්‍රී ලංකාවත් කරන්න ඕන මේ ගෝලීය ආර්ථිකයේ අපේ තියෙන භූමිකාව මේ තියෙන තැනට වඩා උසස් තැනකට ගෙනියන්න. ඉතින් දැන් කෙනෙකුට වඩා හොඳ රැකියාවක් ඕන නම් කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපි අවශ්‍ය කරන රැකියාවට අවශ්‍ය සුදුසුකම් ලබා ගන්න එක. අනිත් විශේෂ දේ තමයි කවුරු හරි අපිට අපිට ඕන කරන රසාව දෙන්න ඕන. ඉතින් ගෝලීය ආර්ථිකයේ දැන් ශ්‍රී ලංකාවටත් කරන්න ඕන තියෙන මේ දෙක තමයි. මම අර සුදුසුකම් කියලා කියන්නේ ගෝලීය ආර්ථිකයේදී තාක්ෂණය. අද සහ හෙට තාක්ෂණය තමයි අපිට විශේෂයෙන්ම වැදගත්. දැන් අපි ඒකෙන් ගොඩක් පහළ තැනක ඉන්නේ. ඉතින් එක පැත්තකින් අපිට තාක්ෂණය අවශ්‍යයි. අනිත් පැත්තෙන් මම කිව්වා කවුරු හරි අපිට අපි ආස කරන රස්සාව දෙන්න ඕන කියලා. ඒ ගෝලීය ආර්ථිකයේ ඒ කියන්නේ කවුරු හරි අපිට වෙළඳපොළ විවෘත කරලා දෙන්න ඕන. අර තාක්ෂණික උපකරණ සහ සේවා වලට අවශ්‍ය වෙළඳපොළ කවුරු හරි අපිට
විවෘත කළ දෙන්න ඕන. ඉතින් මෙන්න මේ දෙක කරගන්න තාක්ෂණය ලබා ගන්න සහ වෙළඳපොළ ලබා ගන්න අර ගෝලීය ප්‍රවණතා සහ සාධක ලබා ගන්න හැටි තමයි මම මෙතනින් කියන්න හදන්නේ. ඉතින් මම තව උදාහරණයක් විදිහට තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් දැන් අපි චීනය ගමු. දැන් පහුගිය අවුරුදු ගණනාව තුළ චීනය මොනවද ලංකාවට ලබා දීලා තියෙන්නේ? දැන් ඔවුන් කරන්නේ ගොඩක් වෙලාවට එක්ක පාරක් හදයි, එක්ක රේල් පාරක් හදයි, එහෙම නැත්නම් ගෙවල් ටිකක් හදලා දෙයි, ඇම්බියුලන්ස් ටිකක් දෙයි. දැන් අපි චීනයෙන් ඉල්ලන්න ඕන මේවා නෙවෙයි. අපි චීනයෙන් ඉල්ලන්න ඕන තාක්ෂණය. අපි කියන්න ඕන හරියෝ තමුන්නාසිරට ලංකාවේ වැඩිපුර ඉන්න අවශ්‍ය නම් යම් යම් දේ අවශ්‍ය නම් අපිට ඕන කරන්නේ තමුන්නාසිරලාගේ තියෙනවා හුවාවේ වෙන්න පුළුවන්, ලෙනෝව වෙන්න පුළුවන්. ඔන්නේ තාක්ෂණික ආයතන විශාල පරිමාණයේ විතරක් නෙවෙයි, කුඩා හා මධ්‍යම පරිමාණයේ ඔය ව්‍යාපාර කරුණාකරලා ලංකාවේ ඇවිල්ලා ආයෝජනය කරන්න, ලංකාවේ කර්මාන්තශාලා බිහි කරන්න. එතකොට තමයි මේ තාක්ෂණය හුවමාරු වෙන්නේ. එතකොට තමයි එතකොට මම හිතනවා දැන් අපේ රැකියාව වෙළඳපළ විවෘත වෙනවා, අපේ දැනුම විවෘත වෙනවා. ඇත්ත වශයෙන්ම එතකොට තමයි අපිට වැඩි වැටුප් ලැබෙන රැකියාවල් විවෘත වෙන්නේ අපේ තරුණ තරුණියන්ට. ඒක තමයි අපි වැඩියෙන්ම චීනයෙන් ඉල්ලන්න ඕන දේ. අනිත් අතට දැන් ඇමරිකාවේ දැන් මම මෑතකදී කියුණා දැන් අපිට ඩොලර් මිලියන් 400ක හරි 500ක හරි ආධාර දෙනවා කියලා. දැන් ඇමරිකාවෙන් අපි ඉල්ලන්න ඕන එක නෙවෙයි, ඇමරිකාවෙන් අපි ලබා ගන්න ඕන වෙළඳපොළ. දැන් උදාහරණයක් විදිහට මම එකක් කිව්වා. දැන් මේ එන ජනාධිපතිතුමා සහ ඊළඟ පාර්ලිමේන්තුව මුල අවුරුදු දෙක ඇතුළත මේ සාකච්ඡා කළා, නෙගෝෂියේට් කළා. අපිට ගිවිසුමකට ට්‍රේඩ් ඩීල් එකකට එන්න පුළුවන් නම් ඇමරිකාවත් එක්ක වසරකට ශ්‍රී ලංකාවෙන් තාක්ෂණික උපකරණ සහ සේවා ඩොලර් බිලියන් 3ක් ඇමරිකාව මිලදී ගන්නවා කියලා. මම හිතන්නේ නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාව ලබා ගන්න ලොකුම ආර්ථික ජයග්‍රහණය ඒක වෙයි. මොකද මම එහෙම කියන්නේ එක අතකින් අපි තාක්ෂණික ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයට බොහොම ප්‍රබල විදිහට අවතීර්ණ වෙනවා. අපි දැන් ඒකේ නැහැ. අනිත් අතින් අර කිව්වා වගේ කර්මාන්ත ශාලා සහ වැඩි වැටුප් ලැබෙන රැකියා ලංකාවේ බිහි වෙනවා. අනිත් පැත්තෙන් විදේශ විනිමය පිපෙන මාර්ගයක්, විශාල මාර්ගයක් විවෘත වෙනවා. ඒකත් එක්ක විදේශ ණය බරට දිගු කාලීන විසඳුමක් හම් වෙනවා. තවත් පැත්තෙන් බැලුවොත් මුළු ලෝකයේම ඉන්න ආයෝජකයෝ ලංකාව වෙත අවධානය යොමු කරනවා. මොකද දැන් අපි ගොඩක් වෙලාවට කියනවා ලංකාවට ආයෝජනය එන්නේ නැහැ කියලා. ඉතින් එන්න හේතුවක් නැහැ. ඒකයි එන්නේ නැත්තේ. දැන් මේ වගේ දෙයක් වුණොතින් තමයි ලංකාවත් මේ ගෝලීය ආයෝජකින්ගේ රේඩාර් එක ඇතුළට එන්නේ. ඒ කියන්නේ එන්නේ නැහැ කිය කේ ඉඳලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය වාතාවරණය හදන්න ඕන. පසුතලය හදන්න ඕන. දැන් මම මේ කියන දේ මේ තියරි එකක් න්‍යායක් නෙවෙයි. මේක ප්‍රායෝගිකව වෙච්ච දෙයක්. පහුගිය අවුරුදු 50 60 70 ගත්තොත් ජපානය, දකුණු කොරියාව, තායිවානය, චීනය, වියට්නාමය හැම රටක්ම දියුණුනේ ඇමරිකානු වෙළඳපොළින්ද. දැන් චීනය දියුණුවන ලොකු හේතුවක් තමයි දැන් ඩොලර් බිලියන් 500ක් අවුරුද්දකට චීනයේ බඩු මිලදී ගන්න ඇමරිකාව. ඒක තමයි ආර්ථික විශ්ලේෂකයෙක් හැටියට ඔබට කොහොමද දැනෙන්නේ? ඇයි අපි තාම මේ වෙළඳපොළ විවර කරගෙන නැත්තේ? අපි කොතනද මේ හිර වෙලා තියෙන්නේ? එක විශේෂ දෙයක් තමයි අපි අර හරියට අර ફોකස් නැහැ. ගොඩක් දේවල් කරන්න හදනවා, හරියට ප්‍රශ්නේ මුලටම ගිහිල්ලා නැහැ. අපිට දැක්මක් නැහැ. ප්‍රශ්නේ හරියට අවබෝධ කරගෙන නැහැ. ඒකට සහ මේ වගේ සරල බොහොම ප්‍රායෝගිකව හිතලා සැලසුම් හදාගෙන නැහැ. ඒක තමයි ගොඩක් වෙලාවට වෙලා තියෙනවා කියලා මට හිතෙන්නේ. ඉතින් මම අර කියාගෙන ආපු විදිහට මේක දැන් මේ රටවල වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් දකුණු කොරියා වගේ රටක උනේ ඔවුන් තාක්ෂණය ගත්ත ජපානෙන් ඒක යොදවගෙන ඇමරිකාවට ගියා. දැන් ඒක මම කියන වගේම දෙයක් තමයි. දැන් මම කියන්නේ චීනෙන් තාක්ෂණය අරන් ඇමරිකාවට ඒකම තමයි දකුණු කොරියාව කරේ. ඉතින් එක දෙයක් අපි මතක තියාගන්න ඕන, මේ කවුරුවත් අපිට නිකන් වෙළඳපොළවත් තාක්ෂණයවත් දෙන්නේ නැහැ. එන්න එන්න කියලා අරගෙන දෙන්නේ නැහැ. ඔව්. මොකද ඒක ඒවා වටින දේවල්. ඒවා නිකන් අපිට හම්බෙන්නේ නැහැ. අපි එහෙම හිතන්නත් හොඳ නැහැ. ඒ කටියටත් අපින් යම් කිසි දේවල් ඕන. ඉතින් අපි මේක බොහොම බුද්ධිමත්ව සූක්ෂමව සහ හැබැයි ප්‍රායෝගිකව. මොකද ප්‍රායෝගිකව මොකක් හරි අපි මෙලදි ගන්න ඕන, අපිට ඒකට වියදමක් තියෙනවානේ. ඒක අපි බොහොම අවබෝධයෙන් කරන්න ඕන, ලංකාවේ ස්වෛරීත්වයට හානි නොවන විදියට කරන්න ඕන. හැබැයි මේක කලින් කෙරලා තියෙන දෙයක් නේ. දැන් අර රටවල් මම කීප රටවල මේක වෙච්ච දෙයක්. ඉතින් ඒක කරන්න පුළුවන්ද? දැන් අපි දකුණු කොරියාවත් වියට්නාමයවත් ස්වාධීන රටවල්නේ. ඉතින් මේ දේවල් ඒ ස්වාධීනත්වය රැකගෙන ඒක කරන්න පුළුවන්. හොඳයි, මම හිතනවා මේකෙදි අපේ රාජ්‍යතන්ත්‍රයට විශාල වගකීමක් තියෙනවා. මොකද මේ ගනුදෙනු සියල්ල සිදුවෙන රාජ්‍යතන්ත්‍රය හරහා. එතකොට අපේ රටේ රාජ්‍යතන්ත්‍රයට සහ එහි පාලකීන්ට වගකීමක් තියෙන්නට ඕනේ රටට හානියක් නොවන විදිහට මේ ආයෝජන අපි කොහොමද ලබා ගන්නේ, අපෙන් මොනවද විදේශ වෙළඳපොළට යන්නට ඕනේ, අපේ රැකී අවස්ථාව කොහොමද වැඩි දියුණු කරන්නට ඕනේ. ඉතින් අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම අර ඔබ කියනා වගේ මේක ඇත්තටම සිම්පල් ප්ලෑන් එකක්. එකම දේ අපි මේ ඒ ප්ලෑන් එක අපේ නැතිකම තමයි තියෙන්නේ. සැලසුම අපි හදා ගන්නවා නම් හරියට
අපිට මේවා ක්‍රියාත්මක කරන්නට මම හිතනවා විශාල සම්පත් ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා උගතුන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම උපදෙස් ලබා ගැනීම සඳහා පළවෙනි දේ තමයි උපදෙස් ලබා ගන්නටත් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒකත් අවසාන දිනේ රාජතන්ත්‍රයටම තමයි මොකද ඒ අය විද්වතුන්ගේ උපදෙස් ලබාගෙන මේවා ක්‍රියාත්මක කරනවා නම් අපිට යහපත් රටක් හෙට දකින්න පුළුවන් අපි කතා කරමු තවත් බොහෝ දේවල් සිම්පල් ප්ලෑන් ෆෝ ශ්‍රී ලංකා මේ කෘතිය පිළිබඳවයි අපි අද කතා කරන්නේ එහෙනම් අපි රාමයක් අරගෙන යලිත් හමු වෙමු හොඳයි විරාමින් පසු අපි අලිත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් වැඩසටහන සමගින් සිම්පල් ප්ලෑන් ෆෝ ශ්‍රී ලංකා මේ කෘතිය පිළිබඳව අපි කතා කරමින් සිටියේ මූල්‍ය සහාරතික විශ්ලේෂක වරුණේ සිංහපුලි මහතා සමගින් මම කැමතියි දැනගන්න ඔබෙන් විශේෂයෙන්ම දැන් අපි බොහෝ දේවල් කතා කළා අපි සැලසුමක් කොහොමද අපි සකසා ගන්නේ කියන එක පිළිබඳ විශේෂයෙන් ආර්ථික සැලසුම කොහොමද අපි සකසා ගන්නේ කියන එක රාජ්‍යයක් කොහොමද මේ සැලසුම් ක්‍රියාත්මක කරන්නට ඕනේ කොහොමද දායකත්වයේ සැපේනට ඕනේ කොහොමද වියදම් සහ ආදායම් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේ ඔව් දැන් මම මේ කියපු දේ කරන්න නම් රජයට මීට අමතරව තව ලොකු වගකීමක් තියෙනවා. ඒ මොකද දැන් මෙතන මේ ශාස්ත්‍ර දියුණු වෙන්න නම් අවශ්‍ය විශාලම දෙයක් තමයි ලංකාවේ ශ්‍රම බලකාය තියෙන්න ඕන. දැන් ඒ සඳහා මේ මුල අවුරුදු දෙක ඇතුළත රජය වේගවත්ව ක්‍රියාත්මක වෙලා විශ්වවිද්‍යාල පුහුණු ආයතන හදන්න ඕන. මොකද උදාහරණයක් විදිහට දැන් ශීනේ ආයෝජකයින් ඇවිල්ලා ලංකාවේ කර්මාන්ත ශාලා පිහිටවන්න නම් ඔවුන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් අපිට මේකට අවශ්‍ය සේවකයන් ලංකාවෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නට උත්තරේ රජය විසින් සපයලා දෙන්න ඕන. මේ සාකච්ඡා මාර්ග නෙගෝෂියේෂන් යනකොටම මුලින්ම ඒ විශ්වාසය, ඒ කොන්ෆිඩන්ස් එක ඒ කට්ටියට දෙන්න ඕන. ඔව් අපි දැනටමත් පටන් ගන්න තියෙන මේ පුහුණු ආයතන විශ්වවිද්‍යාල හරහා ඊළඟ අවුරුදු 3-4 වෙනකොට මේකට අවශ්‍ය ශ්‍රම බලකාය ලංකාවේ හැදෙනවා කියන එක. ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක්. මීට අමතරව මේ ශාස්ත්‍රවලට අවශ්‍ය බදු සහන සහනාධාර සහ යටිතල පහසුකම් රජය විසින් දෙන්න ඕන විශේෂයෙන්ම මුල් අවුරුදු වලදී මොකද නැත්තම් මේ ශාස්ත්‍ර ආරම්භ වෙන්න අමාරුයි මොකද බොහොම තරගකාරී ගෝලීය ආර්ථිකයක් තියෙන්නේ ඒ අනුග්‍රහය රජයෙන් ලැබෙන්න ඕන මීට අමතරව දැන් මේ ශාස්ත්‍ර දෙක මම කිව්වා මේ තාක්ෂණික ශාස්ත්‍රය සහ කුඩා කර්මාන්ත ඊට අමතරව විශේෂ ශාස්ත්‍ර දෙකක් තමයි සංචාරක සහ වරාය ආශ්‍රිත කර්මාන්ත මෙන්න මේ ශාස්ත්‍ර හතරේ තමයි ලොකු වර්ධනයක් ශීඝ්‍ර වර්ධනයක් ලංකාවට අරගන්න පුළුවන් ඊළඟ අවුරුදු කීපෙදී විදේශ විනිමය ඉපීමේ මාර්ග හැටියට සහ ඒ මගින් ලොකු ආදායම් වර්ධනයක් කරගන්න. ඉතින් මේ ශාස්ත්‍ර හතර සඳහා රජයෙන් විශේෂ අනුග්‍රහයක් සහ සහයක් අවශ්‍ය වෙනවා. ඒක බදු සහන මගින් රජයේ වියදම් මගින් ඒ දේ කෙරෙන්න ඕන. හොඳයි දැන් ඊළඟට මේකට දැන් මුදල් මේක තමයි ඊළඟ පස්සේ අයවැයත් සම්බන්ධයෙන් ඇති වෙන ගැටලුව. දැන් මේ ස්ථාන හතර අපි වැඩි දියුණු කරන්නට නම් මේ විෂය හතර මේකට බැඳිච්ච ගොඩක් දේවල් තියෙනවා. අපි වැඩි දියුණු කරන්නට නම් ඊට පස්සේ මුදල් අවශ්‍ය වෙනවා. දැන් මේවා අයවැය හරහා අපි ඒ මුදල් ප්‍රතිපාදන ලබා දිය යුතු වෙනවා. ඊට පස්සේ ඇති වෙන්නේ අපිට රටේ මුදල් ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් ආවට පස්සේ අපිට විදේශ ණය ගන්නට සිදු වෙනවා. ඊට පස්සේ ණය බර වැඩි වෙනවා. දැන් කොහොමද මේව තුලනය කරගන්නේ? ඔව්. දැන් මේ පොතේදී මම කියන්නේ වසරකට රජයේ අයවැය පරතරයේ රුපියල් බිලියන් 150ක් 200කින් වැඩි වෙන්න ඉඩ දෙන්න ඕන. මොකද නැත්තම් මම ඔය කිව්වා වගේ ඔය පුහුණු ආයතන, විශ්වවිද්‍යාල, බදු පහසුකම්, යටිතල පහසුකම් ඔවක් කරන්න බෑ අයවැය පරතරයේ වැඩි වෙන්න දෙන්න නැතුව. ඉතින් ඒ හින්දා මම කියන්නේ වසරකට රුපියල් බිලියන් 150ක් 200කින් වැඩි වෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට තමයි මේක ක්‍රියා කළ හැකි සැලැස්මක් වෙන්නේ. දැන් අපි මතක තියාගන්න ඕන මූලික දේ තමයි ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ අයවැය පරතරයේ නෙවෙයි. රජයේ වියදම ආදායමට වඩා වැඩි වීම නෙවෙයි ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් මේ මෑත ඉතිහාසයේදී අපි දන්නවා අපි ගොඩක් බදු වැඩි කරා. ඒ බදු වැඩි කළා කරන්න හැදුවේ රජයේ අයවැය පරතරය අඩු කරන්න. නමුත් ඒ දේ නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. රජයේ බදු වැඩි කරපු ගමන් වෙන්නේ රටේ වර්ධන වේගය ශීඝ්‍රව කඩාගෙන වැටෙනවා. දැන් ඒක තමයි 2% වගේ අඩු තත්ත්වයක වර්ධන වේගය තියෙන්නේ. ඉතින් ආර්ථික ක්‍රියාවලිය එහෙම මන්දගාමි වුණාම රජයට ලැබෙන බදු නිතැතිම අඩු වෙනවා. ඉතින් දැන් ඇත්තටම මම මේ පොතේ දත්තවලින්ම පෙන්ලා දීලා තියෙනවා මේ බදු වැඩි කරමින් ආදායම අඩු වෙලා අයවැය පරතරය කොහොමදත් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ කෙටි සැලසුම් හොයන්න ගියාම ඒ උත්තරේ හම්බෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. ඒ කියන්නේ එදා වේලට අපිට මේ මොකද්ද උත්තරේ කියලා හරියන්නේ නැහැ ඔයාලා. ඒක බෑ. මීට වඩා ටිකක් ගැඹුරට ගිහිල්ලා කරන්න ඕන වැඩක්. ඉතින් එතනින් එහාට දැන් මම කියන්න උත්සාහ කරන්නේ මේ ඊට වඩා ටිකක් ගැඹුරට ගිහිල්ලා මීට වඩා දිගු කාලින වශයෙන් පිළිතුරක් හොයාගන්න එක තමයි
අපි කළ යුත්තේ දැන් උදාහරණ විදිහට පුද්ගලික ක්ෂේත්‍රුණත් ගොඩක් උදාහරණ තියෙනවා. දැන් අපි බලුවොත්ින් දැන් Facebook සමාගම් වෙන්න පුළුවන්, Amazon සමාගම් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලංකාව උනත් ගොඩාක් සාර්ථක වෙච්ච සමාගම් රාශියක් මුල අවුරුද්දවලදී ගියේ පාඩුවට. ඒක තමයි යථාර්ථය. ඔව්. මොකද මුල අවුරුද්දවල ඒ සමාගම් කරන්න හැදුවේ වේගෙන් වර්ධනය වෙන්න. මොකද වේගයෙන් වර්ධනය වෙනකොට ඒගොල්ලෝ වෙළඳපොළ අල්ල ගන්නවා. එතකොට ඒකෙන් වෙන්නේ ප්‍රතිවාදීන් කම්පිටිටර්ස් ටික නැති කළ දානවා. ඒක තමයි ඒ සමාගම් මුලින් කරන්නේ මුලින් ලාභ ගන්න උත්සාහ කරේ නැහැ. දැන් එහෙම වේගයෙන් වර්ධනය වෙනකොට ඒගොල්ලන්ට ආයෝජකයෝ ගලාගෙන ආවා. මොකද ආයෝජකයෝ ගලාගෙන ඉන්නේ වැඩි වර්ධනයක් තියෙන තැනට. මොකද ඒගොල්ලෝ ලාභ හොයන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මෙච්චර වේගෙන් වර්ධනය නොවෙති මේ සමාගම් කවදා හරි දවසක ඉතා විශාල සමාගම් වෙනවා කියලා. දැන් හැබැයි මේගොල්ලෝ ණය ගත්තේ නැහැ. මේ සමාගම් ණය ගත්තා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒගොල්ලෝ හොයාගත්තේ ආයෝජකයෝ. ඉතින් ඒකම තමයි ලංකාවත් කරන්න ඕනේ. දැන් මේ සමාගම් ඊට පස්සේ ලොකු විශාල වශයෙන් වර්ධනය වුණාට පස්සේ ඊට පස්සේ ඒගොල්ලෝ ලාභ ලබා ගන්න යමු වුණා. ඊට පස්සේ දැන් විශාල වශයෙන් මේ සමාගම් ලාභ ලබා ගන්නවා. ඉතින් ශ්‍රී ලංකාවත් කරන්න ඕනේ ඒකම තමයි. මුලින් අපි කරන්න ඕනේ කොහොම හරි මේ ආයෝජකයෝ ගෙන්න ගන්න. මේ අවුරුදු පහේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිත්වයේ තියෙන මේ අවස්ථාව අපිට ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන මේ ආයෝජකයෝ අරගෙන ලංකාවේ කොහොම හරි ස්ථාපිත කරගන්න ඕන. එහෙම කළා ඊට පස්සේ ඒගොල්ලෝ ස්ථාපිත වුණාට පස්සේ ඊට පස්සේ දිගු කාලීනව අපිට මේ අයවැය පත්‍රය අඩු කරගන්න ඒවා ටික කරන්න පුළුවන්. නමුත් අපි ඒ දේ කරන්නේ නැතුව දැන් අපි ඔය මේ අයවැය පත්‍රය අඩු කරන්න බදු වැඩි කළා ඒ ආයෝජකයෝ ගෙන්න ගත්තේ නැත්නම් මේ ආයෝජකයෝ ගිහිල්ලා බංග්ලාදේශයේ වියට්නාමයේ ස්ථාපිත වුණොතින් අපිට මේ අවුරුදු පහේ ලැබිලා තියෙන අවස්ථාව මගහැරෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් අපිට ආයි කවද ලැබෙයිද කියලාත් හිතන්න බෑ. මොකද මේ විශේෂ අවස්ථාවක් මම මුලින් කියපු ගෝලීය ප්‍රවණතාව සහ ගෝලීය සාධක අනුව මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිත්වයත් එක්ක ආපු මේ අවස්ථාව. ඉතින් ඒක අපි නැති කරගන්න හොඳ නෑ. දැන් ඔබතුමී ඒ සමගම කිව්වා දැන් මේකත් එක්ක දැන් මේ අයවැය පත්‍රය පියවා ගන්නකො දැන් මම කියන්නේ අයවැය පත්‍රය ගොඩක් වැඩි වෙන්න ඉඩ දෙන්න ඕන කියලා. ඒක පියවීම සඳහා මුල අවුරුදු කීපයේදී විශේෂයෙන්ම අනුග්‍රහ දී යුතු ශ්‍රී ලංකා මහ බැංකුව. මොකද මුල අවුරුද්දේ දෙකේ තුනේ ආයෝජකයෝ එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලනවා මේ රාජ්‍යයට මේක කරන්න පුළුවන්ද, මේගොල්ලෝ මේක හරියට කරගෙන යනවාද. ඒ ආයෝජකයෝ ඒ අවධානම ගන්නෙ නැහැ. ඉතින් මේ මුල අවුරුද්දේ දෙකේ තුනේ ඒ මුදල් දෙන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුවෙන්. ඒ අවධානම ගන්න ඕනේ ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව. මොකද ඒක වෙන කවුරුත් ගන්නෙ නැහැ. ඒ හරියට ඒ ක්‍රියාමාර්ගය කරනගෙන යනකොට ඊට පස්සේ ආයෝජකයෝ එතකොට මහ බැංකුවට ඒ දේවල් ආපහු ගන්න පුළුවන්. ඒ වගේ කීමෙන් නිදහස් වෙන්න පුළුවන්. පුළුවන්. එතකොට විදේශ ආයෝජකකින් සහ පුද්ගලික ආයෝජකකින් එයි. නමුත් එතකන් ඒක කරන්න ඕන මහ බැංකුව. ඉතින් ඒක අලුත් දෙයක් නෙවෙයි. මේක නැවතත් කියනවා මේක මේ තියරි එකක් න්‍යායක් නෙවෙයි. මේක දැන් 2009 ගෝලීය ආර්ථික අර්බුදයේ වෙලාවේ සංවර්ධිත රටවල් ඔක්කොම අර ක්වොන්ටිටේටිව් ඊසිං වැඩසටහන කියලා කරේ මහ බැංකුවලින් සල්ලි දීපු එක. ඉතින් ඒ අනුගමනය කළේ ඒ ක්‍රියාපිළිවෙතම තමයි. ඒ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් මේකම නෙවෙයි. නමුත් ඒ වගේ සංකල්පයක් තමයි එතනත් තිබුණේ. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි, බය විය යුතු දෙයක් නෙවෙයි. මේ කියන්නේ මේක බොහොම ප්‍රායෝගික දෙයක්. මොකද නැත්තම් ඒ අපේ ආරම්භයේ ස්ටාර්ට් එක හම් වෙන්නේ නැහැ. හැබැයි අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා මේක. අනිවාර්යයෙන්ම මේක අධ්‍යයනය කළා ඒක අවබෝධයෙන් කරන්න ඕන. ඉතින් මම මෙතෙන්දී අවසාන වශයෙන් කිව්වා තින් මෙතන කියලා තියෙන්නේ මුල අවුරුදු පහේදී අපි මේ අපේ සමස්තයක් විදිහට අඩු ආදායම් සහ විදේශ ණය බර කියන ප්‍රශ්න දෙකට දිගු කාලීන විසඳුමක් සැපීම. මේ අවුරුදු පහෙන් මේක කරොත්ින් ඒ දෙකට දිගු කාලීන පිළිතුරක් හම්බ වෙනවා. විශේෂයෙන් මොකද විදේශ ඉපැයීම් වැඩි වෙච්ච ගමන් විදේශ ණය ගැනීමේ අවස්ථාව නැති වෙනවා. එතකොට ඒ ප්‍රශ්න දෙකට සාවර විසඳුමක් ලැබෙනවා. ඉතින් ඊට පස්සේ වේගෙන් වර්ධනය වෙනවා නම් අවුරුදු පහෙන් එහාට ලංකාවේ වර්ධන වේගය වැඩි නම් බදු ආදායම ඉබේම වැඩි වෙනවා රජයට. ඒකත් එක්ක ඉබේටම ආයවැය පත්‍රය අඩු කරගන්න පුළුවන්. ආයවැය පත්‍රය අඩු වෙනවා කියන්නේ දේශීය ණය බරත් අඩු කරගන්න පුළුවන්. ඒකෙන් අවුරුදු පහෙන් එහාට. ඉතින් ඒකයි මම කියන්නේ මේක ප්‍රායෝගිකයි. මොකද අවුරුදු පහෙන් හැම ප්‍රශ්නයකටම උත්තර උතන කවන්න බෑ. අවුරුදු පහෙන් අපි හොයන්න ඕන උත්තර මූලික ප්‍රශ්න 1 2 විසඳගත්තොත් එතනින් එහාට අනිත් ප්‍රශ්න ටික විසඳගන්න පුළුවන්. ඉබේම විසඳනවා. ඔව්. එකම දේ තියෙන්නේ මේ සැලසුම් පිළිබඳ මම හිතනවා විශේෂයෙන්ම අපේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඉලධාරීන් අධ්‍යයනය කරන්නට ඕනේ, පාලකීන් අධ්‍යයනය කරන්නට ඕනේ, සහ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක මට හිතනවා මේ වගේ විද්වතුන්ගෙන් උපදෙසුත් ලබා ගත යුතුයි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට අලුත් රටක් අලුත් හෙටක් දකින්නට නම් ඉතින් මේ කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරන්නට ඕනේ. අපි අද කතා කළේ A Simple Plan for Sri Lanka මේ කෘතිය පිළිබඳවයි මූල්‍ය සහ ආර්ථික විශ්ලේෂක වරුණේ සිංහපුලි මහතා සමගින්. සුතිවන්ත වෙනවා ඔබට. අපිට බොහොම වටිනා කරුණු කාරණා බොහොමයක් මේ කෘතිය හරහාම ඉදිරිපත් කිරීම පිළිබඳව. ඉතින් එතුමාට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අපි අදට සමුගෙන යනවා. සුබ දවසක්.